කියන්නේ අද නම් අපි ආවේ අපි ආසම තැනකට අපි අවුරුද්ද දෙසැම්බර් වෙනකම් බලාගෙන ඉන්නේ මේක නිසා මේ අවුරුද්දේ මේ නැම්බර් වල මාව ස්ට්‍රොබෙරි කරන්න තැනක් හම්බුණා සාමාන්‍යයෙන් දෙසැම්බර් 26 තමයි අපි ඉන්නේ ස්ට්‍රොබෙරි කරන්න හැබැයි අද නම් මේ මේ ෆාම් එකේ ගොඩක් ස්ට්‍රොබෙරිස් තියෙනවා ඉතින් අපි කඩන්නත් පුළුවන් ඒක නිසා අපි ආවේ ස්ට්‍රොබෙරි කරන්න ඉතින් මට හිතෙනවා ඔයාලටත් පෙන්වන්න ඕන කියලා යන්න කීම ඉතින් අපිත් එක්ක යන්නේ ස්ට්‍රොබෙරි කරන්න අද අපි ස්ට්‍රෝබෙරි කඩන්න යන තැන ගෙදරින් ඉඳලා විනාඩි 20ක විතර දුරින් තමයි තියෙන්නේ මේ දවස්වල නව ශ්‍රීලන්තේට සමයක නිසා හොඳට ඉර පායපු හරිම උණුසුම් දවස් ටිකක් තමයි ගෙවෙන්නේ ඉතින් අපි හිතුවා අද තමයි ස්ට්‍රෝබෙරි කඩන්න හොඳම දවස කියලා ඉතින් අපි ඔන්න උමං මාර්ගෙන් තමයි දැන් යන්නේ මේ උමං මාර්ගයේ යද්දී යන්න පුළුවන් උපරිම වේගය 60 කිලෝමීටර 80යි ඒක මතක් කරන්න මෙන්න මේ විදිහට බෝඩ් තියෙන උමං මාර්ගයේ පුරාවටම ඒ වගේම තමයි නව ශ්‍රීලන්තේ ට්‍රැෆික් කියන දේ හරිම අඩුයි ඒත් අදාපිට පුංචි බාධාවක් වුණා මොකද පාරේ ප්‍රියානතරක් වෙලා තියෙන නිසා හොඳ වෙලාවට කාටවත් කරදරයක් නම් වෙලා නැහැ ඉතින් අපි හැමදාම කියනවා වගේ නව ශ්‍රීලන්තේ ඉන්නේ පරිසරයට හුඟක් ආදරේ කරන අය. ඒක නිසා වටපිටාව කොළපාටින් පිරීලා හරිම ලස්සනට තමයි තියෙන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාවෙන් ස්ට්‍රෝබෙරි කරන ෆාම් එකටත් අපි ආවා. අදාපි ආපු ස්ට්‍රෝබෙරි ෆාම් එකට ඇතුල් වෙනකොටම අපිට මෙන්න මේ වගේ බකට් එකක් ගන්න පුළුවන්. මේ බකට් එක දෙන්නේ මේක පිරෙන්නම ස්ට්‍රෝබෙරි කඩාගෙන ගෙදර ගෙනියන්න. ඒ වගේම බඩ පිරෙනකම් ඇත්ති තරම් ස්ට්‍රෝබෙරි කන්නත් පුළුවන්. අපේ මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ රතුම රතු පාට ස්ට්‍රෝබෙරි පිරීලා මට නම් කන්න පටන් ගන්න කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ හැබැයි ඉතින් අපේ පුංචි චන්ඩියා නම් ඔන්න දැම්ම තියාම වැඩ පටන් අරන් හොඳට ඉදුණු රතුම රතු පාට රසම රස පැණිම පැණි රස ස්ට්‍රෝබෙරි මේ මුළු ෆාම් එක පුරාම තියෙනවා තේනවනේ අපිට කැමති තැනකින් කැමති විදියට ස්ට්‍රෝබෙරි කඩා ගන්න පුළුවන් ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ ස්ට්‍රෝබෙරි වත්තේ අලුත්ම අයිතිකාරයා ඔයාලට පුළුවන් ස්ට්‍රෝබෙරි ඕන මෙන්න මේ පුංචි අයිතිකාරයාගෙන් ස්ට්‍රෝබෙරි ඉල්ල ගන්න මුළු ස්ට්‍රෝබෙරි වගාව පුරාම මෙන්න මේ වගේ ගස් වලින් වට වෙලා තියෙන්නේ හරියට බිත්තියක් වගේ එහෙම හදලා තියෙන්නේ වායු ප්‍රතිරෝධකයක් විදියට එතකොට හුලගෙන් ස්ට්‍රෝබෙරි වගාවට වෙන හානිය හුඟක් කවම වෙනවා ඒ වගේම තමයි මෙන්න මේ විදියට උමං ජල මාර්ග වලින් තමයි ස්ට්‍රෝබෙරි වගාවට වතුර එකතු කරන්නේ මොකද ඉතින් සමයකේදී රස්නේ වැඩි නිසා නිතරම පස තෙත්ව තියාගන්න ඕනේනේ ඒක නිසා තමයි මේ බිමට පිදුරු පවා අරගෙන තියෙන්නේ ඉතින් ඔගලන්ට පේනවනේ මේ පසේ කොච්චර තෙතමනයක් තියනවද කියලා මේ විදිය ලොකුම ලොකු ස්ට්‍රෝබෙරි වත්තක් හදනවා නඩත්තු කරනවා වගේම ආදරෙන් රැක බලා ගන්නවා කියන එක හරිම ලොකු වගකීමක් හැබැයි ඉතින් මෙතනදී නම් ඒ දේවල් හරියටම වෙලා තියෙනවා අද අපි මේ අප ගමනෙන් අපේ පුංචි චණ්ඩියා තමයි වැඩිපුරම සතුටු වෙලා තියෙන්නේ බලන්නකෝ තනියෙන් කඩා ගන්නවා ස්ට්‍රෝබෙරි කනවා
මෙතන ඉතින් ස්ට්‍රෝබෙරි අපි ගහෙන්ම කඩාගෙන කන නිසා අපිට කැමති ප්‍රමාණයක් කන්නත් පුළුවන්. ඒ වගේම තමයි කඩෙන් ගන්නවට වඩා හුඟක් ලොකු රසම රස අලුත්ම අලුත් ස්ට්‍රෝබෙරි අපිට ඇති තරම් කන්නත් පුළුවන්. අපේ මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ රතුම රතු හොඳට ඉදිච්ච ස්ට්‍රෝබෙරි වගේම බාගට ඉදිච්ච ඉදුරු නැති ඒවා කලව මේ තමයි තියෙන්නේ. අපි ඉතින් හොඳට ඉදිච්ච ඒවා තමයි අරගන්න ඕන. ඉතුරු බාගට ඉදුන ඒවා වගේම අමු ඒවා අපි ඉතුරු කරනවා අපේ පස්සේ නායට ඉදුනහම කඩා ගන්න. Pull it, pull it, pull it. Oops. ආපු වෙලාවේ ඉඳලා ස්ට්‍රෝබෙරි කාලා කාලම දැන් නම් බඩත් පිරීලා හොඳටම. ඒ වුණාට බකට් එක පිරෙන්නම ස්ට්‍රෝබෙරි කඩා ගන්න ඕන ගෙදර ගෙනියන්න. මේ බකට් එකක් ඩොලර් 35යි අපිට ඕන තරම් කඩා ගන්න පුළුවන් 35 ඩොලර් 5ක් මේකට එන්න ඉතුරු ටික අපි කඩා ගන්නයි ඒ වගේම ඕන තරම් කන්න පුළුවන් ස්ට්‍රෝබෙරි වලට තමයි ඉතුරු 30 ඉතින් සමහරක් අය මෙහෙම රෝල් අරගෙන අතේ තරම් යනවා අපි නම් ගොඩක් කෑව දැන් බඩ පිරලා තියෙන්නේ මේකට කඩා ගත්ත දැන් නම් කඩා ගත්ත ඇති වගේ ඔක්ලන් වල ඉන්න ඔයාලා වීඩියෝ එක බලනවා නම් ඔයාලා එන්න කැමති නම් ස්ට්‍රෝබෙරි පික් කරන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඇඩ්‍රස් එක ඔයාලටත් ඇවිල්ලා පුළුවන් එයාලා මන්ඩේ ඇරලා නැහැ ඉතුරු දවස් ටික ඇරලා ඔයාලටත් පුළුවන් යාලි ස්ට්‍රෝබෙරි කඩන්න ගොඩක් හොඳ ස්ට්‍රෝබෙරි අපි සාමාන්‍යයෙන් දෙසැම්බර් වල යනකොට වඩා හොඳ ස්ට්‍රෝබෙරිස් තියෙන ගොඩක් ලොකු ස්ට්‍රෝබෙරි අනික මේ අනික හරිම රසයි ස්ට්‍රෝබෙරි හරිම මේ ෆ්‍රෙෂ් රහක් එන්නේ මෙතන තියෙන්නේ තවාන් කරපු රාස්බෙරි පැල. ඊගාව අවුරුද්දෙදී මේ පැලවල නම් ගෙඩි ඇවිල්ලා තියෙවි. ඔන්නේ ඉතින් අපි ගත්ත බකට් දෙකටම කට ළඟට වෙනකන් පිරෙන්නම ස්ට්‍රෝබෙරි කඩා ගත්තා. ඒ වගේම බඩ පිරෙන්නම කෑවා. ඉතින් අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඊට කලින් තවත් කරන්න පුංචි වැඩක් තියෙනවා. අපි බලමුකෝ. ඉතින් අද අපි ගොඩාක් ස්ට්‍රෝබෙරි කෑවා ඒ වගේම ගොඩක් ස්ට්‍රෝබෙරි කඩාගත්ත ගෙදර ගෙනියන්න දැන් ගොඩක් කිරේලිය වැඩි රස්නේ ඉතින් අපිට දැන් ගෙදර යන්න ඕනේ කියලා යන්න ඉස්සෙල්ලා මේ ෆාම් එකේ කට්ටි හදන රසම රස ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් කඩාගත්ත ස්ට්‍රෝබෙරි වලේ ඉතින් අපි ඒක කුත් කාලා හැමෝම ගෙදර යනවා ඉතින් මම හිතනවා ඔයාලා අද වීඩියෝ එකත් ගොඩාක් ආසයෙන් බලන්න ඇති කියලා ළමන සතිය අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලා ගෙදර කෙනෙක් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජේසුස් පුතා අපේ පුංචි චන්ඩියට එයාගේ සයිස් එකටම හරියන චුට්ටි කුරුල්ලෝ දෙන්නේ කම්බ වෙලා. පේනවනේ වැඩ. බ්ලූබෙරි. දැන් අපි ආවේ මේ ෆාම් එකේ අය හදන රසම රස අයිස්ක්‍රීම් කන්න. අයිස්ක්‍රීම් එකක් නිව්සීලන්ඩ් ඩොලර් 5.50යි. දවසෙම ස්ට්‍රෝබෙරි කාපු නිසා මන්නම් ඉල්ලුවේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එකක්. හැබැයි අපේ පුංචි චන්ඩියා නම් එතනත් ගිහිල්ලා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් වලට පොරේ. ඔන්න ඉතින් අරගෙන කනවා. මෙයාගේ ආච්චි අම්මා දැක්කොත් නම් ඉවරට ඉවර. අපිට බැනුම් කෝටියයි. මෙන්න තියෙනවා මගේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක. මෙතන ෆාම් එකේ අය හදන අයිස්ක්‍රීම් හරිම රසයි. මොකද ඉතින් එයාලගේම ෆාම් එකෙන් එවෙලි කඩාගත්තු පළතුරු වලින් තමයි එයාලා මේ අයිස්ක්‍රීම් හදන්නේ. ඒක නිසා කඩින් ගන්නවටත් වඩා හුඟක් නැවුම් රසයක් තමයි මේ අයිස්ක්‍රීම් වල තියෙන්නේ. ඔන්න ඉතින් අපි ගෙන ආපු කෝඩ් එකට කඩාගත්තු ස්ට්‍රෝබෙරි අහුර ගත්තා. දැන් තියෙන්නේ ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා තව රසම රස දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න. එහෙනම් යමුකෝ. අපි කට්ටියම උදේ ඉඳන් මහන්සි වෙලා
කඩාගෙන ආපු රසම රස රතුම රතු පාට පැණි බේරෙන ස්ට්‍රෝබෙරි වලින් දැන් අපි ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක් හදාගන්න යන්නේ. ඉතින් බලන්නකො ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක රසයිද කියලා. අපි අද හදන ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකට දාගත්තේ ස්ට්‍රෝබෙරි කිරි එවගේම වැනිලා අයිස්ක්‍රීම්. ඔන්න අපේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක නම් ලෑස්ති. හරිම සුවඳයි. ඒ වගේම හරිම රසපාටයි. මේ පුංචි වීදුරුව අපේ පුංචි චණ්ඩියාගේ. දැන් ඉතින් බොනකන් ඉවසILLක් නැහැ. දැන් අපි ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක රස බලන්න යන්නේ. කඩාගෙන අපු ස්ට්‍රෝබෙරි ගොඩාක් තවත් තියෙනවා. අපේ පුංචි චණ්ඩියා තමයි ඔන්න මුලටම අපි හදන කෑමවල රස බලන්නේ. එයා රසයි කිව්වොත් නම් රසයි තමයි. අදත් අපි නව ශ්‍රීලන්තේ ගැන ලස්සනම ලස්සන අත්දැකීමක් ඔයාලගේ මතක පොතට එකතු කරා. එහෙනම් ඉතින් ඊගාව සතියේත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. හුඟක් පරිස්සමෙන් ඉන්න. අපි ගිහින් එන්න. Much love and God bless you.